ශල්ල කර්මයකින් බද්ධ කරන ලද ලෝහමය දිගට හිස්කබලක් වන මෙහි වඩාත්ම ආකර්ෂණීය දේ තමා හිස්කබලේ සිදුවැති තුවාලේ හඳුනා නොගත් ලෝහ බද්ධ ශල්ල කර්මෙන් පසු සූවි තවත් ඔහු වසර ගණනාවක් ඔහුගේ හිසෙන් බද්ධ සමග ජීවත් වී තිබීම. ඒ පැරකා සංස්කෘතියේ ක්‍රිස්තු පූර්ව 700ත් ක්‍රිස්තු වර්ෂ 200ත් අතර කාලයට අයත් දිගට හිස්කබලක් වන අතර යම් යුද්ධයකින් පසු ආපසු පැමිණීමෙන් පස්සේ ශල්ල කර්මයක් මගින් ලෝහමය බද්ධ කිරීමක් සිදු කර ඇති අතර ඒ ආසන වශයෙන් අවුරුදු 2000කට පෙරයි ගණන් බලා තියෙනවා. මෙම ලෝහ කොටසට සමාන ලෝහයක් පිළිබඳ මීට පෙර පෘථිවියෙන් වාර්තා වී නොමැති අතර අලුත් වැඩියා කිරීම වටා කැඩුණු අස්තිය මත පදනම්ව රෝගියා මෙම ක්‍රියාපටිපාටින් බේරාගත හැකි බවට එකල වෛද්‍යවරයා දැන සිටිය අතර ඒ ඉතාමත් පළපුදු ලෙසින් ලෝහයට තදින් සම්බන්ධ කර ඇති බව දැක ගන්න පුළුවන්ලු. ඒ අති විශ්මිත අති සාර්ථක සත්කමක් කියලා තමයි වාර්තා වෙන්නේ. මෙම මෙහෙම සඳහා භාවිත කර ඇති ලෝහය පෘථිවියේ තාමත් වාර්තා වී නැති නිසා විද්‍යාඥයෝ පවා ඒ කුමක්ද යන්න තාමත් නොදැන බව තමයි ප්‍රකාශ කරන සම්ප්‍රදායික මෙම ආකාරයේ ක්‍රියා පටිපාටි සඳහා රිදී සහ රත්තරන් භාවිත කරලා තියෙනවා. නමුත් මෙම ලෝහය නම් තාම හඳුනාගෙන නැහැ. වර්තමානයේ මෙය ඔස්ටියොලොජි කෞතුකාගාර එකතුවේ කොටසක් ලෙස ප්‍රදර්ශනය තබා තියෙනවා.